කතාවක් තියෙනවා මේ දෛවයට පුළුවන් මිනිසුන්ට රිද්දන්න විතරයි හැබැයි වටන්න බෑ කියලා. ඔව් ලෝකය වෙනස් කරපු ඒ වගේ මිනිස්සු අපිට ඕන තරම් මුණ ගැහෙනවා. මේ කතාව අපි කතා කරන්නේ මේ මාතෘභූමිය ඇතුලේ ඉඳලා. එහෙම ලෝකය වෙනස් කරන්න පුළුවන්. දෛවයේ විසින් මොනතරම්නම් අගහේකම් අමාරුකම් ශරීරයට දුන්නත් හිත හය මිනිස්සු ලෝකේ ජය ගන්නවානේ. පසුගියදා පැවති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් එක්ක මේ කතාව යථාර්ථයක් කියලා අපිට දැනුණා. හැබැයි මේ කතාව කියන්නට අපි ආවේ මාතරට. මාතර රත්මලේට ආවට පසුව අපිට මුණ ගැහෙන මේ දියණියගේ කතාවත් අන්න ඒ වගේ. සමහර වෙලාවට ජීවිතයේ එක් අසීරු පරිච්ඡේදයක් අපිට අමාරු වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ජීවිතේ අතාරින්න එපා. මොකද ඒක නෙමෙයි ඔබේ අවසානය. අපි එහෙම කියන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. මේ ඉන්නේ ඊට හොඳම උදාහරණයක්. දෙව්මී රන්සනා රාජපක්ෂ. අපි එනතුරු අය පෙරමග බලාගෙන අයිබෝවන්. දෙව්මී රන්සරා රාජපක්ෂ මේ තමයි මේ පාර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඒ නමයක් ලබාගත් දියණිය. එහෙම විශිෂ්ට සාමාර්ථ ලබාගත් දියණියන් අපේ රටේ දරුවන් ඕන තරම් ඉන්නවා. හැබැයි දෙව්මීට වඩා වෙනස් කතාවක් අපිට කියනවා. ඉතින් අපි මුලින්ම දෙව්මී සුබපතන ගමන් මොකද හිතෙන්නේ ඔයාට? මට අද වඩා සත දෙවියන් ගොඩක් ආසාවෙන් හිටියේ ඒ නමයක් ලබා ගන්න. ඒ වෙනුවෙන් ඉතින් මහන්සි වෙලා වැඩ කළා. අද මට ඉතින් ඒ ජයග්‍රහණ ලැබිලා තියෙනවා. ඒක නිසා ගොඩාක් සතුටුයි. හොඳයි. දෙවුමි දැන් මේ විදිහට දෙවුමි හරි සතුටෙන් ඉන්නවනේ ඈ. මේ ලැබපු ජයග්‍රහණයත් එක්ක ඈ ඒ දෙවුමි ලැබපු ජයග්‍රහණයත් එක්ක ඒ සතුට අපිටත් තියෙනවා. මොකද අද මේ විදිහට ඉඳලා දෙවුමි බොහොම අපූර්වට මේක මේ කඩේම පසු කරා. මොකද ඇත්තටම හිතෙන්නේ කොහොමද මේක සලසුම් කරේ ඔය විදියට? මම ඉතින් අමතර පන්ති ගියේ නෑ හවස් වරුවේ. ඉස්කෝලේ ගියා හැමදාම වගේ. අසනීපයක් වුණා තමයි ගෙදර ඉන්නේ. ඉස්කෝලේ මිස්සා කියන දේවල් හොඳට අහගෙන ඒ දින වැඩ ගෙදර වෙලා ඉඳාම කළා. ඒ ටීචර්ලාට ගිහින් පෙන්නලා හරි වැරදි අහගන්නවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා අමතර ඉතින් උගන්නපු දේවල් බලලා ඉස්සරහට තියෙන පාඩම් බලලා පාඩම් කළා. ජීවිතේ සමහර වෙලාවට අපිට විවිධාකාර බාධක පසු කරන්න වෙන අපියෝග තියෙන අපේ ජීවිතේ. ඉතින් දෙවුමි දිහා බලනකොට සමහර විටක ඔබටත් අනිවාර්යෙන් එහෙම හිතෙන්නට පුළුවන්. දෙවුමි ඇත්තටම කොහොමද මේ මේ දේවල් අභියෝගයක් කරගෙන ජීවිතේට පන්නලයක් කරගෙන මේ අභියෝග වේදනාවන් මේ හැමදේම එකතු කරගෙන මේක ජය ගත්තේ? ඒ කාලෙත් මම ටියුෂන් ගිය නැති නිසා ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධුනේ නැහැ. ඒ කාලෙදී මම ස්කෝල් ටීචර්ලා පේපර් දෙව්වා. ඒක කළා මං ගිහින් දුන්නා මම ඒ ටීචර්ලා බලලා එව්වා. අච්චුපත් එක පෙළපත් එක තමයි හොඳටම කියවලා ඉතිහාසය බුද්ධාගම වගේ විෂයන් හොඳටම පාඩම් කළාම ඒ විෂයන් කරගන්න ලේසි වුණා. ගණන් විද්‍යාව වගේ ඒවා පේපර්ස් කළා. පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කළා. සමහරක් ඒ උත්තර ලියලා ආයි මම උත්තර පත්‍රෙන් බලාගත්තා. එහෙම කළා තමයි පාඩම් කළේ. අපේ ජීවිත කතා දවසින් දවස ලියවෙනකොට අපි ඕන කෙනෙකුට හීන තියෙනවා, බලාපොරොත්තු තියෙනවා. මේ දේවල් තමයි මම කරන්නේ, මෙන්න මෙතෙන් තමයි මම යන්නේ කියලා. දෙවුමි මේ දෙවුමගේ ඔය හිතෙත් එහෙම බලාපොරොත්තුවක් හීනයක් ඇතිනේ. මම මෙතෙන්ට යනවා මෙන්න මෙහෙම දේවල් කරනවා කියලා. අනාගත රැකියාව ගැන එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ. මම උසස් පෙළ වාණිජ අංශයෙන් තමයි හදාගන්න බලාපොරොත්තු වෙන්නේ. මොන අංශයෙන් හදාරුවත් ඉහළම සාමාර්ථ සහිතව
ආයිලන් රැන්ක් එකක් ගන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් ඉතින් උපරිම මහන්සි වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ හැමදේම අපූර්වවට සැලසුම් කරලා කරගන්නකොට දෙවිපි ගොඩක් වෙලාවට මේ හැමදේම කරන්න මං හිතන්නේ ශක්තිය ධෛර්ය ලැබෙන්නේ තමන්ගේ පවුලෙන්, ගෙදරින්. ඒ ගෙදරින් ලැබෙන සහයෝගය ගැනත් අපි කතා කරමුකෝ. වැඩිපුරම ඉතින් අම්මගෙනුයි තාත්තගෙනුයි තමයි. ඊට පස්සේ මගේ මල්ලිල දෙන්නත් ගොඩක් උදව් කරනවා. මල ගෙදරින් පාඩම් කරනකොට පොත් අරන් දෙන්නේ. ඉස්කෝලේ යනකොට පොත් බෑග් හදන්නේ ඒ දෙන්න. මං කියන විදියට මට පොතක් අද දින උස්ස ගන්න බෑ. මට අරන් දුන්නම ලියන්න තමයි පුළුවන්. අම්මයි තාත්තයි තමයි ඒ ඔක්කොම කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ උදව් ඇතුව ඉතින් ඒතර වැඩේ කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ජීවිතේ සමහර වෙලාවට මොනතරම් අභියෝග ආවත් බාධක ආවත් දෛවයේ මොනතරම් අපිට සරදම් කළත් විවිධාකාර හැකියාවන් දක්ෂතාවයන් ඕනතරම් අපිට තියෙනවා. දෙවුමේ ගාවත් එවැනි හැකියාවන් ඕනතරම් තියෙනවා. එහෙම නේද දෙවුමේ? දැන් විවිධ හැකියාවන් දෙවුමිට තියෙන්න පුළුවන්. අපිට කියන්නකෝ ඒ වගේ තියෙන හැකියාවන්. සින්දු අහන්න ගොඩක් ආසයි. ඕගන් එක ප්ලේ කරන්න පුළුවන්. මම මල්ලිත් එක්ක චෙස් ගහනවා. විවේක වෙලාවට ඉස්සර කවි හදනවා විවේකින් ඉන්න වෙලාවට තමයි කරන්නේ. Bipol refill pack ඩාලි බට්ල වෙතින් දෙවුමි මේ කටයුතු කරන අතරේදී අපිට දැනගන්න ලැබුණා ගොඩාක් වෙලාවට දෙවුමි ආගම දහමට බොහෝම එකතුයි නිදහසේ ඉන්න වෙලාවට භාවනා කරනවා. ඇත්තටම එහෙම කරනවද? මම ඉඳ තියෙන වෙලාවට බණ අහනවා. දැන් නම් කොරෝනා වලින් පස්සේ ආච්චි සීල් ගන්න අපේ ගෙදර. එතකොට මාත් මල්ල දෙන්නත් එක සීල් ගන්නවා. පන්සල් යන හැටි ආසයි. අම්මයි තාත්තයි දරුවනාත් මාව හැමතැනම එක්කන් ගිහින් තියෙන්නේ. අනුරාධපුර නුවර ඒ හැමතැනම මට වන්දලා තියෙන්නේ. සිරිපාද එතන දෙන්න හිටිය අපි මේ කොරෝනා නිසා තමයි දරුවනේ. මම කොහම හරි දඹදිවත් එක්ක යනවා කියලා තමයි අම්මා කියන්නේ. අපි අද ඔබට දෙවුමිත් එක්ක මේ කතාව කියන්නේ වෙන හේතුවකින් දන්නේ නෙමෙයි. දෙවුම්ගේ හිත කොයිතරම් හයියද ශක්තිමත්ද කියලා පේනවා ඇති. අපි සමහර වෙලාවට ජීවිතයේ සමහර තැන් අපිට අසරණ වෙනවා. ඒ අසරණ වෙන තැන් එක්ක ජීවිතේ වැටෙන්නේ නැතුව දෙපයින් නැගී හිටින්න පුළුවන් කියලා. හිත ශක්තිමත් නම් ඇය අපිට උත්තර දෙනවා. දෙවුමි දෙවුමගේ වයසේ බොහෝ දෙනෙක් අද මේක බලන් ඇති. අපිටත් ඔබ ලොකු ආදර්ශයක් ලබා දෙනවා ජීවිතේට. කියන්නකෝ බලන් ඉන්න බොහෝ දෙනෙක්ට ජීවිතය අතරින් නැතුව කොහොමද නැගිටින්නේ කියලා දෙන්නකෝ. අම්මන් කියන්නේ පොඩි නංගිලා මල්ලාත් නම් දැන් පාඩම් වැඩ හොඳට කරන්න. දැන් කොරෝනා නිසා ගොඩක් අය පාසල් වැඩ අතපස කරගෙන ඉන්නවා. එහෙම කරන්න නැතුව දැන් මම නම් ටියුෂන් ගියේ නෑ. ඒකෙන් ගොඩක් කාලේ ඉතුරු වුණා. ගමන් මහන්සිය නෑ. ඒ වගේ එකකින් සමන් කරගන්න අදිස්ථානයක් තියෙනවා. ඕනම දෙයක් කරගන්න පුළුවන් කියලා තමයි මම කියන්නේ. අම්මයි තාත්තයි නැත්තම් ඉතින් මට ජීවිතයක් නැහැ නේ. මගේ අම්මයි තාත්තයි මේ ලෝකේ ඉන්න හැමෝම අම්මයි තාත්තයි තමයි මට ලැබෙන ඉන්නේ කියලා මට හිතෙනවා. මල්ල දෙන්නත් ඒ වගේ තමයි. ඒ දෙන්නත් මේ ලෝකේ ඉන්න හැමෝම සහෝදර දෙන්නෙක් තමයි මට ලැබෙන තියෙන්නේ. හරි අපූර්ව කාරණයක් දෙවුමි කියනවා. මේ ලෝකේ ඉන්න හොඳම අම්මයි තාත්තයි ඉන්නේ දෙවුමිට. ජීවිතේ සතුට හොයාගෙන අපි එනකොට ඉතින් දෙවමිට මීට වඩා සතුටක් තවත් කොහෙන්ද? ඈ ආදරණීය අම්මා මල්ලා දෙන්න තාත්තත් එක්ක මේ කුටුම්බේ තමයි මේ නිවහනේ තමයි ඇගේ සතුට නැදලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ දෙවමිගේ අම්මා මේ ජීවිත කතාව හරි අපූර්වට ලියා ගමයි අපිත් එක්ක. කුසුමිනී අබේගුණවර්ධන මහත්මිය මම හිතන්නේ මං හරි නේද?
दुवगे जायग्रहण एक विशिष्ट सामान लबागण ये नमया कड़गे हे भाई मे गमन लेसी पहा सुन ये गमन वडा थोदी तुम्हें आप ओति अत्र जीवते मेचर कटका हेतुने मे इपद तुणगढ़ इतर पश्चिमे विशाल मलापुर मे इपदी दवस तिबुणा ई थिंक ये नाट और तुणाकर अनकमार नगेटे इत पश्चिम अपीट जीवते अभी अत्नोविंद दुख नति तर मैं मे लोके ये अद्यक्यम लिन्नते गुडा सीमित मम ना मटम लुणदे अदेला ई थिंक मेचर तेन कद इन तेन टेने सामान पे विभाग नमया गण ये गमन दिखट आप दवासा अभी विंद दुखन दुख वेदना कटुक मेहरी अद्यके मेचर गेल विस्तर करे एक वचन की मार यत्र हेम अवस्था मटदेवेतमें मन जीवते कोच्चर कटकना जीवते धरवे मुनदेल हितुआ ये इतने दोस्तर वर की मैं इच्छर सनीपकर मारवे ओब मे तेत्र दरूहत पैगल की उन्नते अभियोग हितुराने को मारी मटम के मगे जीवते धरव अपी दिन्नी वागान बेरवेन सा धरव कुत्त दागे धरव दिखा ई थिंक अभियोग बाधक मेदे आवा हेवे अपीट मे लोके मिनसू मंगिता देवियो आगे मिनसू इटिया ये हेम ओम अभी उदो करा ये निशात में अदी मेम सतुटे मैं रटम सतुटे ये आला अभी दून सहयोग निशात महागिंदर मे विधियत ऊहलागे महिता ने नुगिय रोहलाक नदीतरा नुगिय दोस्तर माते नदीतरा मे दोनी सुपत्कने ये तरह दुख ऊहलागे कुहो महारियाद मे धर्व जीवित एक कड़ीम पाऊ करना तब कड़ीम पाऊ करना एथेंट गिना एक लेजी पास सुन ओय दाड़क सेने के अपूर्ति आए थवात मोड़ किया अम्मा के गिरी ये सेने हस मे दारू देने तुंदने खदा के मे गापू गमन कुहुम दिते मे तर बड़ा कुन दरा गते मटम मम पुदुमाय मट समार रूप आने का तंदर समाज दिमा मट पुदुमा एगोल गुड पाउल प्रश्न एतिवेनवा दारु उंगे प्रश्न एतिवेनवा इतिहे विलावट समालावट इतिंग पाउल प्रश्न एम दाकिन कोड मट इतर अयो एव मनवद मट मांगे दातिंग गुडक शक्तिमात इतिंग अपी रट वटेम गिया हेम तेनकम सिंगल वैद्यवरु इंग्लिश वैद्यवरु होयागिन गिया विश्वास आगम मतवाद ये हेम दयाकम होयागिन अपी देन गिया मट समालावटर किसा गौतमी मत अक्कुना बुध आमतुरु अंगे काले अपी समार दवस रुदे हतरट मेह गियाम रेदह एक्कुला वेनका कुरुणगल पेत्ते गिहिल्ला मेया विदक सनीप करगन्न बेलुवा इतिं ए कवदाक्कत अपी देन्नट एवा मे हिरिउने नै महत्यत्म सतुटी नौका घाटे का बील अपना मेदरू अरगिन गिया इतम गील सनीप कर बेलवा बेरुना इट पास मंग इत देता कमाकने मे आहारी अत्रम शिष्यत्व भाग्य मम एम हितुना मे आचर दक्ष किसी में पांति इकड़ने पास मे कसी हेब मे आम दक्ष कम पेन ओण दिया मत के पड़वा शिष्यत् भाग एक हत बस मट हितुन थी इतर वेडकर गणगी मेम अमत्र महानसिक रेवे गुडाला समार आवृद्धल गेदरी स्प्रीतालीन मे आ गुडा कसन पवेनो मात्र स्प्रीताली मस तुणावलतीन इतिए विलावधि मंग स्प्रीताली इंदल रे महत्न उदेट धरव बलागण मंग इसकोलेनो सारी इसकोले स्प्रीतालीन तम सारी अंदगा कुमारी मंग मगे राज्य थरीट मिस्ट करो धरव थिंग इसकोले पांति अने से धरव अंटत कुमारी उगण मेदर उगण थिंग गुडाकिड समाज दिहा बेलवा मट इतना अम्मल धरव अंट गहनवा बाणीनवा इलाक पास दुवनवा इतने मे लोग इलाक तिबुण एक इलाके तिबुण हीने गेना मैं गण सामान्य पेल धरव ये मंग एक धरवट की धरव हेमन हेसविला
ලොකු ගැටලුවකට මුහුණ දෙයි කියලා මං කවදාකවත් කිව්වේ නැහැ. පුතේ ඔයයි නමයකට යන්න ඕන කියලා. මගේ හිත ඇතුලේ තිබුණා මෙයා ඒ නමයක් ගත්තොත් ඉතින් මට ආසයි. මොකද මට පෙන්නන්න ඇවිදලා යනවා පෙන්නන්න බැරි වුණා. මෙයාගේ ගොඩාක් දක්ෂකම් තිබුණා. ඒ සියල්ල අපි යටපත් කරගත්තා. අපිට යන්න බෑ මෙයාත් තරම්. ගොඩක් තරඟවලදී මෙයා දක්ෂයි. ඔලිම්පියාඩ් තරඟවලදී එහෙම. ඒ වගේ වෙලාවදී අපිට මෙයා ගෙනihin ඒ තරඟවලට ඉදිරිපත් කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම දක්ෂතා යටපත් වුණා. අන්තික මෙයා ටිකින් ටික සමාජය අර හැමෝම බලන නිසා මෙයා කියනවා අම්මේ අපි ඒවට නොගෙහින් ඉමු. අම්මත් වෙහෙසෙනවා තාත්තා කැමති නෑ. ගොඩාක් ඉතින් මිනිස්සු ඉදිරියේ මෙයා එහෙම දකින නිසා අපි ඒ සියල්ල යටපත් කරගත්තු නිසා මට හීනයක් තිබුණා. ඒ නමයක් ගත්තොත් ඉතින් මේ හොඳයි කියලා. ඊට පස්සේ එයාට එක පෙන්නුවෙත් නැහැ. එයා තනියම වැඩ කරනකොට මම උදව් කරා. මෙයා හැබැයි එහෙම ලොකු මහන්සියක් ගත්තේ නැහැ. ඉස්කෝලේ ගුරුවරු දෙන වැඩ එදිනෙදා එයා කරනවා. රැඳේ තමයි වැඩ කරන්නේ. මල්ල දෙන්න තමයි ඔක්කොම උදව් කරන්නේ. මටත් වඩා මල්ල දෙන්න උදව් කරනවා. ඉතින් එහෙම කරගෙන ඇවිල්ලා අද ඒ ඉලක්කය සම්පූර්ණ කරා. මෙයා ගොඩාක් සතුටු වුණා. ඒ වුණාට මං මෙයා ගොඩාක් සතුටුනේ ඊයේ තමයි. හේතුව තමයි මේ එයා බලන්න කවුරු හරි එනවනම් ඒ තමයි එයා සතුටු වෙන්නේ. නෑදෑව එක දන්න නිසා හැම කෙනෙක්ම සතියේ දවසක් හරි මෙයා බලලා යන්න එනවා. දැන් ඉතින් මාස 3 4 මෙයාට කවුරුවත් එන්නේ නෑනේ. ඒ අඩුව තිබුණා. ඊයේ කිව්වා මෙයා ජීවිතේ සතුටුම වෙච්ච දවස. හේතුව තමයි මේ දලස මෙතුමා ඇවිල්ලා යා බලලා එයාවළු අත කාලා ඉතින් ගියපු එක ගැන හරි සතුටුයි ඉතින්. හදවතේ තියෙන බොහෝ දේවල් පිටර නොපෙන්වා හරි අපූර්වට ජීවත් වෙන්න අපේ අප්පච්චිලාට පුළුවන්. එහෙම අප්පච්චි කෙනෙක් තමයි මහින්ද කුලතුංග කියන්නේ. දෙවමගේ ආදරණීය තාත්තා. දැන් තාත්තේ මේ කතාව දෙවමි බොහෝ වෙලාවට ජීවිතයේ අද කඩේම් ගණනාවක් පවු කරගෙන ඉස්සරහට එනවා. හැබැයි ඔය අත් දෙක සහ හිත දුක් විඳින්නේ නැති. ඇත්ත වශයෙන් දෙවමිතුව ගැන කියනවා නම් දෙවමිතුව මගේ පණ වගේ සම්මාත්‍රින කාලේ මම පණ දාසින් මොන්සෝරි යවින්නෙත් නෑ උඟක් වෙලාවට. පස්සේ ඉස්කෝල යනකොට මට මෙයා එක්ක යනකම යන්නේ අම්ම උදේ පාන්දර ගිහින් දානවා හම්බන්තොට ඩිස්ත්‍රික්කේ නේ අම්මලා කරේ. මම කරන්නේ මෙයා බයිසිකල් නැගගෙන බැඳගන බෙල්ට් එකක් තියලා බඩේ. හරි ලව් වඳුරු බඳන් යන වගේ. එහෙම ගිහින් ඉස්කෝල නවත් වෙලා බෙල්ට් එක ලිහලා අපෝ දරුවා ගිහලා පන්තියේ වාඩි කරලා ඒ දරුවාගේ යාළුවෙක් අම්ම කෙනෙක් ඉන්නවා අස්මේ කිට්ටුවක. එයාට මම සල්ලි දීලා දරුවත් එක්ක ඒ දරුවත් එක්ක ටීවී එක කරන් උදේට ඉස්කෝලේ යමින්නේ කියලා. එහෙම තමයි දෙවුනේ. ඉස්කෝලේ යවෙ මුළු අවුරුදු 27 ගණනක්. ඊට පස්සේ 27 අවුරුදු තමයි අම්මට ට්‍රාන්ස්ෆර් එකක් හම්බෙලා මේ රත්මල් ඉස්කෝලේ වෙන්නේ. තමයි මේ එයා බලන්න කවුරු හරි එනවනම් ඒ තමයි එයා සතුටු වෙන්නේ. නෑදෑව එක දන්න නිසා හැම කෙනෙක්ම සතියේ දවසක් හරි මෙයා බලලා යන්න එනවා. දැන් ඉතින් මාස 3 4 මෙයාට කවුරුවත් එන්නේ නෑනේ. ඒ අඩුව තිබුණා. ඊයේ කිව්වා මෙයා ජීවිතේ සතුටුම වෙච්ච දවස. හේතුව තමයි මේ දලස මෙතුමා ඇවිල්ලා යා බලලා එයාවළු අත කාලා ඉතින් ගියපු එක ගැන හරි සතුටුයි. ඉතින් ඒ වගේ කෙනෙක් එයි කියලා එයා හිතුවේ නෑ. අපිත් තිබ්බ මං කුව පුතේ අපිට පොඩි ආරංචියක් ආව මෙයාගෙන් පාර ඇහුවයි කියලා අපේ ගෙදරට එන්න. ඊවස අපි හිතුවා ඉතින් ලේකම්තුමෙක් හරි කවුරු හරි ඇවිල්ලා යයි කියලා. මං කුව පුතේ කවුරු හරි පොඩි එනේ කවුරු හරි එයි කියලා. ඊට පස්සේ ඇමතිතුමා මාමාවයි කිව්වම අම්මේ එහෙම එනවද කියලා. ඒක තමයි අසතුරු වෙච්ච දවස. අභියෝග ජීවිතයට එනකොට සමහර වෙලාවට අපි ජීවිතය අතහැරලා දානවා. එහෙම වර්තමාන සමාජය අපි ඕනතරම් සාධක දැකලා තියෙනවා. මේ වගේ තමන්ට බර වැඩි කියලා දැනෙනකොට ඒ අතහැරලා දාන අම්මලා තාත්තලා මේ රටේ ඕනතරම් ඉන්නවා. මේ දෙවුමි අපිට අලුත් කතාවක් කියනවා. දෙවුමිගේ අම්මා මලිලා දෙන්න තාත්තා අපිට මේ කතාව හරි පරමාදර්ශ චරිත මේ ඔබ දකින්නේ. ඉතින් දෙවුමි අද රත්තරන් දේනියක් මේ විදිහට නිර්මාණය කළේ බොහොම අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ගින්න ගොඩක් උහුලාගෙන අසීරුතාවයකට පත් උනේ නැත්තු කොයිම මොහොතකවත් එක තැනකදීවත් ඇයත් එක්ක මේ ජීවිත ගමන යද්දී මුලින්ම දොස්තර ડોක්ටර් කිව්වා මේ
අවුරුදු 7කට වැඩි අමාරුයි ගෙන යන්න ජීවිතේ කියලා එහෙම කිව්ව දවසක් රිච්චෝ යාරය රෝහලේ ඉතින් එදා ගෙදර ඇවිල්ලා නම් මම මහත්තයරතර මට ඉතුරු ජීවිතේ විනාශ කරගන්න කියලා ඊට පස්සේ මට මෙයාගේ මුණ බැලුවාම දුක හිතුණා මං එදා තමයි ජීවත් වෙන්නේ හිතපු දවස නෑ මං කොහොම හරි දරුවත් අදා ජීවත් වෙනවා ඒතර මේ දෙන්නම නෑ මහත්තය දන්නෙත් නෑ මට හිතුණා මේ ඇත්තටම මං බොහොම ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගෙන ඉස්සරහට ආවේ කසාද බැඳලා ඒ වෙලාවේ ඇත්තටම මට හිතුණා ජීවිතේ වැඩක් නැහැ කියලා හැබැයි ඉතින් රැ ඊට පස්සේ හිතුණා නෑ මං ජීවත් වෙන කොහොමාරි සමාජයටත් මං ලොකු ආදර්ශයක් දෙනවා අපි දෙවුමිව මේ විදිහට ළඟින් තියාගෙන ඇය ගැන මෙහෙම කතා කරන්න වෙන හේතුවක් හින්දා නෙමෙයි අපිටත් වඩා මෙයාගේ හිත හරිය ශක්තිමත් ඒ නිසා අපිට ඕන දෙයක් බොහොම විවෘතව කතා කරන්න පුළුවන් ඒ ශක්තිය දෙවුමිට ලැබුණේ කොහොමද අම්මේ මටත් පුදුමයි කවදාකවත් මං ඇඬුවට දරුවන් දන්නේ මේ ප්‍රශ්නේ දි කොහොමත් ඇඬුවේ නෑ කවදාකවත්ම ඇස්සලින් කඳුලක් මේ ප්‍රශ්නට හෙලන්නේ යට ඇවිදින්න බෑ කියලා හිනාවෙන් තමයි ජීවිතේට මුණ දෙන්නේ මං ඇඬුවොත් කියනවා අම්මා මොකට දඬන්නේ අපිට ඔය හැමදේම ලැබිලා තියෙන්නේ කියලා කියනවා එයා සතුටේ අනිත් එක මට පුදුම කවදාකවත් ඇවිදින්න පුළුවන් දරුවෙක්ට ඉරිසියාවක් කරන්න නැති දරුවෙක් හැම කෙනාටම කියලා දෙනවා මෙයාගේ පන්තියේ දරුවෝ අද හිටියනම් ඒ දරුවන්ටත් මෙයා ගණිතේ ඉංග්‍රීසි කියලා දෙනවා මල්ලිලා දෙන්නට ගොඩාක්ම උගන්වන්නේ මෙයා තමයි ඉතින් මේ කිසිම දවසක මට පුදුම මෙයාට මේ ශක්තිය දුන්නේ කවුද කියන එක මට දැන් මේ ශක්තිය දුන්නේ මට ශක්තිය දුන්නේ මෙයා තමයි මට කන්න කලින් මෙයාගේ බඩගින්න මට දැනෙනවා මෙයාගේ චූබර් මෙයාගේ දත් මදින එක වතුර තිබ ඔක්කොම මට දැනෙනවා එයා කොහමද මට ඉතුරු කියන මේ පාසල ඒ දරුවගේ ගමේ පාසල. එතකොට ඒ ගමේ පාසලේ තමයි ඒ දරුවා මූලික අධ්‍යාපනයේ ඉඳලා මේ දක්වාම අධ්‍යාපනය ලබා ගත්තේ. එතෙන්දී පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 177ක් ලබා ගත්ත මේ දරුවට වෙනත් පාසලකට යාමේ අවස්ථාව තිබුණා. නමුත් අපේ පාසල ගැන පාසලේ ගුරුවරු ගැන තබපු විශ්වාසය නිසා ඒ දරුවා මේ පාසලේම රැඳුණා. ඒ තුලින් පාසලට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ඒ දරුවට ලබා දෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ අතරින් මට මතක් වෙනවා ගණිතය විෂයට විද්‍යාව ඉංග්‍රීසි සිංහල මෙන්න මේ වගේ විෂයන් වලින් පාසලට විශාල පදක්කම් ප්‍රමාණයක් සහ සහතික ප්‍රමාණයක් ලබා දීලා පාසලට කීර්තියක් ලබා දෙන්න මේ දරුවට හැකියාව ලැබී තිබුණා. මම මේ දෙවුමි දියණියගේ ඉංග්‍රීසි ගුරුතුමිය මම ඇත්තටම ඇය මේ එක වසරේ සිටම දන්නවා ඇය ඇයගේ මව සහ පියා පාසලට රැගෙන එනවා අපිත් නිතරම මේ එක සහ දෙක වසරවලදී පන්තිවලට ගිහිල්ලා සම්බන්ධයි ඒ ගුරුතුමියන් එක්ක දෙවුමි දියණියට ඇත්තටම උගන්වන්න ගත්තේ මම 3 වසරේදී එහිම ශාරීරිකව දුබලයි කියලා ඒ උපදීනිය කිසිම අවස්ථාවක ඇයගේ අධ්‍යාපන කටයුතු ඇත්තටම පැහැරහැරියේ නැහැ. ඉතින් දෙවුමිට මේ තොරතුරු තාක්ෂණයේ පරිගණක තාක්ෂණයේ පිළිබඳව කියලා දෙන ගුරුතුමිය ඉන්නවා මාත් එක්ක. ඇත්තම දැන් දෙවුමි වගේ කෙනෙකුට කොහොමද මේ වැඩ කටයුතු කියලා දෙන්න පහසුනේ සහ මොකද හිතන්නේ කරපු දේ පිළිබඳව? මෙයා ඇත්තටම IT වලට ආසයි. එතකොට හය වසරේ නම් මම මේගොල්ලන්ට IT උගන්වනවා. එතකොට දැන් වගේ විෂය නිර්දේශයක් ICT සඳහා තිබ්බේ නැහැ. එතකොට ඒ සඳහා ප්‍රැක්ටිකල් නිර්දේශයක් හදාගෙන මේගොල්ලන්ට ප්‍රැක්ටිකල් පැත්ත හදන්න තමයි උවමනා කරේ. මොකද ළමයට ප්‍රැක්ටිකල් පැත්තනේ මුලින්ම තියෙන්න ඕනේ. තීරණ දැනුම වගේම ප්‍රැක්ටිකල් පැත්ත ඕනේ. ඉතින් මෙයා හරි ලස්සනට හරි ඉක්මනට කියන දේවල් ටික ගන්නවා. ඒ වගේම හරි ඉක්මනට මතක තියාගන්නවා.
අනිත් ළමයිත් එක්ක වැඩ කරද්දී උනත් මේ එයාලට කලින් මෙයා මට වැඩ කළා මේ කරලා පෙන්නනවා ප්‍රැක්ටිකල් එක හරි ටීචර් කියලා එහෙම පෙන්නන තත්ත්වෙක මෙයා හිටියා. ඉතින් මෙයාගේ ආසාව තියෙන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන්න. ඉතින් මට සතුටුයි ඒකට මුල්වත් පොත මටම ලබා පුළුවන් වෙච්ච එක ගැන මම සතුටු වෙනවා. දේවමී රාජපක්ෂ දියණිය ඇත්තම මේ විද්‍යාලයට සුවිශේෂ වූ ජයග්‍රහණයක් ලබා දුන්නා. විස්සයි විස්සේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් මම හිතන්නේ ජයග්‍රහණය අපේ විද්‍යාලයට ඉතිහාසගත වෙන ජයග්‍රහණයක්. දරුවෙක් හැටියට මා දකිනවා මේ ජයග්‍රහණය ගැනීම අමාරු කාර්යයක්. නමුත් මේ ඉතිහාසය දිහා බලනකොට ඇත්තම බොහෝ දරුවෝ මේ පාසලෙන් අධ්‍යාපනයෙන් හැදෑරුවා හැදෑරුවත් විෂය 9කටම ඒ සාමර්ථ ලබා ගැනීම මා හිතන්නේ ඉතාමත්ම දුර්ලභ සිද්ධියක්. ඒ අතින් අද දින ඒ කියන්නේ මෙවර 2020 විභාගයේදී ඒ ජයග්‍රහණය ලබා දුන්නා. ඒ ජයග්‍රහණය ලබා දුන්නේ ඇත්තම දියණිය ගතින් දුබලුණත් ඉතින් සිතින් ඉරිය දියණියක් කියන එක අපි තහවුරු කරන්න ඕනේ. දෙවමු දුවගේ ප්‍රතිඵල අහලා අපි හැමෝම මේ ආව ඉස්කෝලෙට. ඉතින් දරුවට තුනේ පන්ති උගන්වපු ගුරුතුමිය, පහේ පන්ති උගන්වපු ගුරුතුමා, ඒ වගේම අනෙකුත් විෂයන් උගන්වපු සියලුම ගුරුබවතුන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දරුවා බොහොම ධීරියවන්ත දියණියක්. දරුවට උගන්වන්න අපිට ඉච්ච අමාරුවක් උනේ නැහැ. කරන අපි දෙන පැවරුම් හොඳට ඒව සම්පූර්ණ කරලා අපිට ආපහු ඒව පෙන්නවා. ගතේ ශක්තිය නැති වුණත් ගතේ ශක්තිය තියෙන කෙනෙකුට වැඩිය හිතේ ශක්තිය තිබිච්ච දරුවෙක් මේ දරුවා. වහින්න වෙස්සත් වහින්න වහින්න වෙස්සත් වහින්න වෙස්සත් වහින්න වෙස්සත් වහින්න වෙස්සත් අලුත් වෙස්සත් අලුත් වෙස්සත් නෙවුම් දාදලු ඉපින්න දරුවන්ගේ දුක ලියවුණු එකම පොත අම්මගේ තාත්තගේ හදවත. ඒ හදවතට සතුට ගේන්නට දෙවුමිට හැකියාව ලැබුණා. ආදරණීය දෙවුමිදුව, ඔබේ අනාගත ජීවිතය සරුසර වේවායි ජාතික රූපවාහිනී අපි හදවතින් ප්‍රාර්ථනා කරමු. අතුයි පල් දලුලන්